අයුබෝවන් දෙස්විදෙස් අලුත්ම තොරතුරු රැගෙන එන අපගේ නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා ඔබ තවමත් අපේ නාලිකාවට අලුත් නම් දැන්මම අපිව subscribe කරලා ළඟම තියෙන සීනු ලකුණත් ඔබන්න මේ වගේ videos දාපු ගමන් එතකොට ඔයාලට දැනගන්න පුළුවන් ඊයේ දවස තුල නව COVID මරණ 9ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණා ඒත් එක්කම ශ්‍රී ලංකාව තුල වාර්තා වූ සම්පූර්ණ මරණ සංඛ්‍යාව 83 දක්වා ඉහළ ගියා අද වන විට ශ්‍රී ලංකාව තුල තහවුරු කළ ලද කොරෝනා රෝගීන් 19771ක් වාර්තා වෙලා තියෙනවා දැනට ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5619යි සුවය ලැබුවන් 14069ක් ලෙසද සම්පූර්ණ මරණ 83ක් ලෙසද වාර්තා වෙනවා මෙත පෙරදිග රටවල් දෙකක රැකියා සඳහා ගොස් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 167 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත ඊයේ දින මැදම රාත්‍රියේ සහ අද අලුයම කටුනායක ගුවන්තොටුපළ වෙත ගුවන් යාන තුනකින් පැමිණ තිබෙනවා ඊයේ දින මැදම රාත්‍රියේ 11:30ට එක්සත් අරාබි එමීර් රාජයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 68 දෙනෙකු ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ EK648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙනවා මීට අමතරව අද දින අලුයම 1:45ට කටාර් රාජයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 42 දෙනෙකු දෝහා සිට කටාර් ගුවන් සේවයේ QR668 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙනවා ඒ සමගම අද දින අලුයම 3:30ට එක්සත් අරාබි එමීර් රාජයේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 57 දෙනෙකු ඩුබායි සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙනවා ගුවන්තොටුපළ වෙත පැමිණි මෙම පිරිස කොළඹ නවලෝක ලංකා සහ ආසිරිය යන පෞද්ගලික රෝහල්වල කාර්ය මණ්ඩල විසින් PCR පරීක්ෂණ සඳහා ලක් කිරීමෙන් අනතුරුව අදාළ නිරෝධාන කටයුතු සඳහා රැගෙන ගොස් තිබෙනවා මේ වගේ අලුත්ම තොරතුරු දැනගන්න දැන්මම අපේ නාලිකාව subscribe කරන්න ඊළඟ වීඩියෝ එකෙන් ඔබව හමු වෙනතුරු සියලු දෙනාටම තෙරුවන් සරණයි